මගේ අතීතෙත් එක බලද්දි මට හෙට මිස්ටර් කොත්තු 100ක් දාන්න ඕනේ. මම විශ්වාස කරනවා අපි පුළු පුළුවන් විදිහට හැම එකම අපේ ලෙවල් එකට ගන්න ඕනේ. තල්ලි වේදම් කරන්න ලෝභ වෙන මනුස්සයෙක් හම්බෙන්නේ. අපි දේශපාලනේ හරි මොන හරි දෙයක් කරන්න ඕනේ. අවුරුද්දට එකපාරයි. ඒගොල්ලන්ට තියෙන ඉරිසියාව කොහොක්කම් විතරයි. මගේ කොත්තුයේ මගේ දේශපාලනයයි හොයන්නේ නැතුව ඕකේ රට හදන්න පුළුවන් කරන්න බැරි දේවල් ගොඩාක් එක මනුස්සයෙක්ට අපි බාර දීලා අන්තිම දෙයක් කරේ නැතුනම ගහලා ලොන වගේ වැඩක් කරන්න. ජීවිත එදා මෙදා තුර මතක මං පෙතා. මම දැන් අද දවසේ නෙමෙයි මං කොයි වෙලෙත් හිටන්නේ. මං ඊයේ කොතනද හිටියේ? ඊයට සාපේක්ෂව මං අද කොතනද ඉන්නේ? ඉතින් දැන් මට මීට අවුරුදු 10කට කලින් පිටිපස්සට ගියොත් මට මොනවද තිබ්බේ? අද මට මොනවද තියෙන්නේ? ඉතින් මට කොයි වෙලෙත් මම පොසිටිව්. මට කොයි වෙලෙත් හිනා වෙන්න පුළුවන්. මොකද මගේ අතීතෙත් එක බලද්දි මට හෙට මිස්ටර් කොත්තු 100ක් දාන්න ඕනේ. මේ ලංකාවේ හොඳම ව්‍යාපාරිකයා වෙන්න ඕනේ. මට මේ ලෝකේ තියෙන ඔක්කොම සල්ලි ටික මගේ ගෙදර ගෙනියන්න ඕනේ. මට ඇති. හැබැයි මාව දැන් ෆලෝ කරන මාව මගේ කතාව අහන ළමයි ටිකක් ඉන්නවා. ඉතින් ඒකෙන්ද මං කරේ දේ බොරුවක් කියලා හිතනවා. මෙතනින් එහාට මෙච්චර පාත් එකක් හැදලා තියෙදි නොගියොත් ඉතින් ඒ හින්දා මීට වඩා දෙයක් මට කරන්න පුළුවන් හින්දා මගේ ඒ කියන්නේ මට යන්න පුළුවන් ස්ට්‍රෙන්ත් එක දුර ගොඩක් වැඩි කියලා දැම්මට තේරෙන හින්දා මම යනවා. එහෙම නැතුව මේ එහෙම වෙන්න ඕන කියලා එකක් මගේ ජීවිතේ නැහැ. මම දැන්ට උනත් කියන්නේ මගේ ළඟින් යාළුවෙක් උනත් ඔබ මම පදින වාහනේට වඩා හොඳ එකක් ගනි. මට වඩා දියුණුවක්. ඊට පස්සේ අනිත් උන් අහන ඇයි ඇයි මං කියන්නේ මේකයි. දැන් හැමදාම අපි කොයි හරි රෙස්ටෝරන්ට් එකකට කන්න ගිහිල්ලා මමම බිල ගෙව්වොත් ඒ යාළුව හැමදාම පල්ලෙ හැදියොත් අපි ඉරිසියාව කුහකම ඇතුලේ පරදින්නේ අපිම තමයි. හැබැයි මට පුළුවන් නම් හෙට මාත් එක්ක ඉන්න යාළුව ඔක්කොටම මගේ ලෙවල් එකේ වාහන අරන් දෙන්න, මං ඉන්න ලෙවල් එකට ඒගොල්ලන්ගේ බිස්නස් ටික උදව් කරන්න. එතනදි වෙන්නේ හැමදාම මගේ වාහනේ යන්න ඕනේ නැහැ කොයිවත්. හැමදාම හොඳ තැනකට ගිහින් බිලක් මං ගෙවන්න ඕනේ. ඒකින්ද අපේ වටේ ඉන්න හැමෝම අපි පල්ලෙහාට දානවට වඩා මං විශ්වාස කරනවා අපි පුළු පුළුවන් විදිහට හැම එකම අපේ ලෙවල් එකට ගන්න ඕනේ, උඩට ගන්න ඕනේ. එතකොට හරි ලේසි මේ ගමනේ. අපේ ගොඩක් කට්ටිය කියන්නේ සල්ලි හම්බ කරලා දිනු වෙනවා කියන එක ලෝභ වෙන්න ඕනේ කියන එක නෑ. මං කවදාවත් අදටවත් මම සල්ලි හම්බ වියදම් කරන්න බින්දුවක්වත් ලෝභ නෑ. සල්ලි වියදම් කරන්න ලෝභ වෙන මනුස්සයෙක් හම්බෙන්නේ. සල්ලි කියන දේ අත්තරෙන්න ඕනේ. සල්ලි කියන දේට ආස කරන්න හොඳ නැහැ. සල්ලි කියන දේ මේ හොයන්න දඟලන්න හොඳ නැහැ. අපේ මිනිස්සු සල්ලි කියන දේ ලොකු කරගෙන ඒක හොයන්න දඟලන්න ගිහිල්ලා තමයි සල්ලි කියන දේ මෙච්චර ලොකු වෙලා තියෙන්නේ. මෙච්චර හම්බ කරගන්න බැරි වෙලා තියෙන්නේ. මෙච්චර මිනිස්සු දුක් විඳින්නේ මම දකින විදියට. ඒකට කරන්න ඕනේ අපේ ඉන්කම් එක වැඩි කරගන්න එක මිසක් අපි වියදම අඩු කරලා. මම බලන්නේ දැන් මම ආසයි හොඳ ඇඳුමක් අඳින්න. මං ආසයි හොඳ ෆෝන් එකක් පාවිච්චි කරන්න. මං ආසයි හොඳ වාහනයක යන්න. හරිද? එතකොට මං ඒවට ආසෙ හින්දා මං කොයි වෙලෙත් බලන්නේ අද කඩ පහත් නම් තිබ්බ හිට කොහමද මං හයක් දාන්න. මොකද මට අඳින්න පුළුවන් මේ ඇඳුමම විතරයි. මීට අවුරුදු 5කට කලින් මගේ වියදමම තමයි. ඒ කියන්නේ සාපේක්ෂව මුදලේ වටිනාකමත් එක්ක වැඩි වෙන. හැබැයි මට ලෝකේ තියෙන ඔක්කොම කෑම ටික තිබ්බත් කන්න පුළුවන්. මගේ බඩේ ප්‍රමාණයට විතරයි. එතකොට මට කාමර 500ක ගියක් හැදුවා කියමුකෝ. මං නිදි ගන්න. මුළු ගෙදරම මට අතපැදි ගාලා නිදියන්න පුළුවන්ද? කවදාවත් බෑ. ඒක මම තේරුම් ගන්න තියෙන. ඒකෙන්ද අපේ කවදාවත් අපේ වියදම මම අඩු කරන්නේ. මම කන ටික මං කනවා. මං අඳින ටික අඳිනවා. හැමදාම යාළුවොත් එක්ක ගිහිල්ලා කෑවත් මං දැන් වියදම් කරනවා. මට පුළුවන්. හැබැයි මං හැම මාසයක් ඉවර වෙනකොට මම බලන මගේ ඉන්කම් එක වැඩි කරගන්න. අපි ගාව ඒක මුදලේ වටිනාකමින් කිව්වොත් අපි ගාව කෝටි 5ක් තිබ්බත් තව මිනිහෙක් ගාව රුපියල් 100ක් තිබ්බත් කෝටි 5ක් තියෙන මිනිහා හෙට ඉඳලා හම්බ කරේ නැතුනොත් එයාගේ කෝටි 5 එන්නම 499 ලක්ෂ 90000 වෙනවා. ඔය විදිහට 10000 යනවා. හැබැයි රුපියල් 100ක් තිබ්බ මිනිහෙක් අද ඉඳලා රුපියල් 100 ගානේ හම්බ කරන්න ගත්තත් අවුරුදු ගාණක් යනකොට එයාගේ ඉන්කම් එක වැඩි වෙනවා. එතකොට සල්ලි තියෙන මිනිහා නෙමෙයි කවදාවත් දියුණු වෙන්නේ. මම විශ්වාස කරනවා. ඒක තමයි අපේ රටේ බහුතරයක්
සල්ලි තියෙන ගොඩාක් දෙමව්පිය සල්ලි හම්බ කරලා පැක් කරලා දාලා ගිහිල්ලා ඒ තාත්තා ඒ අම්මා මැරිලා අවුරුද්දයි දෙකයි අවුරුදු පහයි ඒ ව්‍යාපාර තිබ්බ තැනක්වත් හොයාගන්න නෑ. ඇයි සල්ලි කොච්චර තිබ්බත් වැඩන්නේ අපි දවස පතා හම්බ කරන්නේ නැත්තම්. කවදාවත් හම්බ කරන මනුස්සයව වටන්න බෑ. මං ඉන්නේ තියරියකේ. මම කවදාවත් අද මම යාළුවොත් එක්ක ගිහිල්ලා කෑලා රුපියල් 30,000ක බිලක්කවගේ මගේ ඉන්කම් එක අද 100,000යි නම් මට 100,000ක් ඉතුරු වෙන එක අඩු වෙලා මට 70,000ක් අද ඉතුරු වෙනවා. කවදාවත් මගේ තියෙන ගොඩ අඩු වෙන්නේ නැහැ. ඒක තමයි තියරිය. අපි මේ රටේ ජීවිත කාලේ ඉන්න අවුරුදු 5 ඇතුළු කරන්න ඕනේ අපි හම්බ කරන එක රටට වැඩක් කරන්න ඕනේ එක. අපි දේශපාලනේ හරි මොනාරි දෙයක් කරන්න ඕනේ අවුරුද්දට එකපාරයි. ඡන්දයක් එන වෙලාවට. හැබැයි අපි එදාට කරන්න තියෙන ලොකුම ගොන් වැඩේ කරලා අවුරුදු 5ම දේශපාලනේ ගැන කතා කරනවා. අපි අවුරුදු 5ම දැන් උඩ පැන්න හරි අපි කෑ ගැහුවා. අපි මොන මොන හරි කතා කිව්වා කියලා අපිට මේක වලක් කරන්න පුළුවන්ද බෑ. එතකොට අපි හැමදාම කරන්නේ අපිට අවශ්‍ය වෙලාවට කරන්න ඕන දේ අපි කරන්නේ නැතුව අනවශ්‍ය දේවල් තමයි ගොඩක් කරන්නේ. අපේ රටේ මිනිස්සු කොයි වෙලෙත් ඒ අතර තුරේදී අර නිකන් ඉන්න කාලය තුරේදී ආරු වාහනයක් ගත්තා කොඩුයි කොන්න ඇති. ආ මේ කොල්ලා අද මේ ටීෂර්ට් එක ඇඳලා ඇති. ආ රයිට්. මෙයා මොන හරි මේ හොරකමක් කරන්න ඇති. ගෑනු ළමයෙක් ලස්සන්ට ඇඳලා කොණ්ඩේ පොඩ්ඩක් පාට කරලා හරි ලස්සන්ට විනීතව ඒ ළමයා නිකන් ටැක්සිය කරනගෙන ආ ඔය ඔෆිස් එකේ කවුරු හරි මේ ළමයා තියන් ඉන්නවා ඇති නේ. හරිද? ඒක එහෙම කිව්වට තමන්ගේ දරුවට තමන්ගේ ගෑණි එහෙම කරනකොට තමන්ට ෆීල් වෙන්නේ නැහනේ. අපි හරි කොහකයි නේද එතේදී? අපි ගොඩාක් කොහකයි. එතකොට දැන් මං වගේ දියුණු වෙච්ච එකෙක්ට මොකක් හරි කතාවක් කියනකොට හරි දැන් ඒ එහෙම කියන්නේ ගොඩක් වෙලාවට මොනවත් නැති එකෙක් කියන්නේ අපේ පන්තියේ මුන් තමයි අපිට ගහන්නේ ගොඩක් වෙලාවට. එහෙම දෙයක් තියෙනවා. මම මේ බොහොම මේ කාලය තුල දැක්ක දෙයක් තමයි. ඒ කියන්නේ දැන් මම කියලා තියෙනවනේ මං කරත්තෙන් ආවේ. මගේ තාත්තා නුගේගොඩ හන්දියේ පේමන්ට් එක හිටියේ. මම නුගේගොඩ සමෘද්ධි මාවතේ ලොටරි වත්තේ කියලා මම කියලා තියෙනකොට බහුතරයකට මාව ළඟයි. මූ අපේ එකෙක් කියලා. තව බහුතරයකට මොකද මූ කොත්තුවනේ. මොකද මේ කරත් එක ඌට පුළුවන්ද මේ වගේ වාහන වල යන්න? ඔන්න සමාජයේ තියෙන අවුල. හැබැයි තාත්තා කුඩුයි කුල්ලා එහෙම නැත්නම් දේශපාලනය කරලා රටේ සල්ලි මංකොල්ල කාලා කරලා එනෝ නඩුත් නැතුව හම්බ කරපු විදියක්වත් දන්නේ නැතුව මේ රටේ බහුතරයක් ප්‍රකෝටිපතිය වෙච්ච අයට කියන්නකෝ කතාවක්. මම එහෙම කාටවත් වචනකින්වත් වැරද්දක් කරලා නැත්තම් මට කවුරු හරි දෙයක් කරනවා නම් මම සත්‍යක්‍රියා කරනවා. මං එහෙම ධර්මයේ විශ්වාස කරනවා. මගෙන් හානියක් නැහැ. හැබැයි මං වපුරන දේ මට හම්බෙනවා කියන එක විශ්වාස කරන එක ඇතුලේ ඒව ඉස්සරහට බලාගෙන පුළුවන්ගේ Facebook වීරයෝ ඩිජිටල් වීරයෝ කියලා කාමරයක් ඇතුලේ තමන්ගේ ජීවිතේ ඇරියස් එකක් කවර් කරන කට්ටිය. ඒගොල්ලන්ට තියෙන ඉරිසියාව කොහොක්කම් විතරයි. තමන්ගේ ඇත්ත මූණ එළියට එන්න බෑ. එළිය පිරිමි වගේ ජීවත් වෙන්න බෑ. ලස්සන කෙල්ලෙක් එක්ක යාළු වෙන්න බෑ. දරු බවුලක් නැහැ, දරුවෝ නැහැ, ගෑණියෙක් නැහැ. එතකොට ඒගොල්ලෝ ලස්සන දෙන මිනිසුන්ට ඉරිසියා කරන බුදුහාමුදුරන් කාලෙත් එහෙමයි. හැබැයි එහෙම කරයි කියලා බුදුහාමුදුර බුදුන් නැති උනේ නැහැ. ධර්මයේ අදටත් තියෙනවා. ඉතින් මිස්ටර් කොත්තුට ගහන්න ගන්න එන මෙච්චර දුරක් ඇවිල්ලා අද මම Facebook එකේ වීඩියෝ එකක් දාලා කොත්තුවක් විකුණලා මගේ දරු බවුලත් එක්ක මං හොඳට ඇඳලා කරලා net FM එකේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා සතුටින් ඉන්නවා. මට Facebook දාන වීඩියෝ හැම එකටම මගේ ජොබ් එකේ එක මම ජීවත් වෙන්නේ කොත්තුවලින්. හැබැයි මට මඩ ගන්න මිනිස්සුන්ට මොකද්ද තියෙන ආදායම? එයාගේ අතේ තියෙන ඒ රුපියල් 100 දාගෙන මගේ කොත්තුවේ මගේ දේශපාලනයයි හොයන්නේ නැතුව ඕකේ රට හදන්න පුළුවන්ද Facebook එකේ? බොම් පැට්ටිකලි. අපේ කොත්තුව හොඳට දීලා අපේ කොත්තුවේ පෝෂන් එක වැඩි කරලා අපේ පිරිසිදුකම වැඩි කරලා අර මිනිස්සුන්ට හිතා ගන්න බැරි ලෙවල් එක කොත්තුවක් අපි දීලා ඒ එන හැම මිනිස්සයටම පාවඩ දාලා පිළි අරගෙන ට්‍රීට් කරන්න ඕන. අපිව කවදාවත් දාලා යන්නේ නැති තැනට. ගොඩාක් සුදු ඇඳගත්ත
ටයි දාගත්ත මහත්තුරු වගේ ඇවිල්ල මටත් රඟපාන්න පුළුවන්. බොරුවට හිනා වෙලා ටයිය ගත්දාගන මිස්ටකොත්තු අයිතිකාරය කියල්ල හෙන ෆේක් චරිතයක් කන්න පුළ මොකටද මං කාවද රවට්ට අනතක ම විශ්වාස කරන්න දේ තමයි මිස්ටකොත්තු අයිතිකාරය වෙලා මෙච්චර බිස්නස් එකක් කරලා පොත්ලියල ෆිල්ම් ගහල බැරණකොට අවසාඩද විල්ලා මට මේ මගේ රූපාදලා මට මේ මල්දාන්න ඔන්න මැරණකොට මට ඕන මං ඉන්නක කොත්තුව විදියට විදාචීතයට ජීවත්වෙන්ට තිබ්බොත් මට ඒ ඇති මොකද මැරණ මනුස්සෙන්නේ. අපි වෙනස් ඔන්න ඕනේ ආකල්ප. අපි බලන්න ඕන මේ වෙලාවේ අපි රටක් විදියට ඇයි වැටෙන්න හේතුව. අපි තාමත් කිසිම තැනක අපි හොයන්නේ නෝක. අපි බලන්නේ මේ අවුරුදු පහදුවන්න මොකෙක් කරි ජොකේ මගේ වචන මේ කාවර ගෙනල්ල අපිම වාඩි කරවනවා. අපිම වාඩි කරවල කියන්නේ කරන්න බැරි දේවල් ගොඩාක් එක මනුස්සෙන්ට අපි බාර දීලා ඒ දේවල් ඔක්කොම එයා කරලා දෙනක බලන්ගෙදලා අන්තිමට එයා කරේ නැතුනම් ගහල ලොන වගේ වැඩක් කරන්න ඉන්න වෙලා තියෙන ඒකලට තොඩ පොඩි විදියට. අනිත් එක විශේෂයෙන්ම වයිෆුත් එහෙම තමයි. ඉතින් වයිෆ් ගොඩාක් වෙලාවට නිදහස් වෙනවා මං ගෙදර ගිය ගමන්. මොකද ඒගොල්ලොන් කවදාවත් එකට මං ටොෆියක්වත් දෙන්නේ නැහැ ගෙදර. මං කවදාවත් දරුවන් ජරාවට පුරුදු කරන්න නැහැ. මම ගෙදර යන්නේ ඒගොල්ල බලන් ඉන්න ඕනේ තාත්ත වෙනකන් මම විශ්වාස කරන්නේ. ඉතින් ගියාට පස්සේ දෙන්න ඇත්තටම යාළුවෝ වගේ කියන්නේ මාව මේකප් කරනවා. ඉතින් මට අර කඩවල තියෙන ප්‍රෙෂර් එක හරි මොන හරි චෙක් ප්‍රශ්නයක් හරි කාඩු දෙන ප්‍රශ්න හරි ලොකුම ඖෂධි. ගෙදර ගියාට පස්සේ ඉතින් හත පය ඉඳලා ඉතින් අඹරනවා. ඉතින් කියන්නේ බඩට පයනවා බෙල්ලට. ඒගොල්ලන්ට අදාළ නැහැ තාත්තා මිස්ට කොත්තුද තාත්තා පිස්සු කොත්තුද ඒගොල්ලන්ට වැඩක් නැහැ. ව්‍යාපාර මම දැනටත් මම වැඩ කරන සිස්ටම් එකක් ඇතුලේ මම සතිය දවස් පහ විතරේ වැඩ කරන්නේ. ඒකත් උදේ 9ට වැඩට ගියා මම 2ට ඔෆ්. මම කිසිම හේතුවක් කොඩ දෙකෙන් පස්සේ වැඩ කරන්නේ ඔෆිස් එකේ. සෙන්සොර දිනට මම අනිවාර්යයෙන්ම නිවාඩු. සෙන්සොර දිනට මම කියලා තියෙන කඩයක් ගිනි ගත්තත් අනිත් පැත්ත ගෙවුවත් මට කතා කරන්න එපා. මොකද මම එදාට මගේ දරුවෝ දෙන්නයි වයිෆුයි එක්කනේ. මොකද ඒගොල්ලන්ගේ මේ යන වයස මට කවදාවත් ආපහු ගන්න බෑ. හැබැයි කඩ මට මැරණකම් දාගන්න පුළුවන්. අකරි මම මේ ළඟදීත් නුවරඑළිය ගියා. අපි ගිහලා අම්මයි තාත්තලා අපි ඔක්කොම ගිහිල්ලා තඩ හොටෙල් එක අපි ලොකු වාහනයකින් බෑලා සර් කියනවා තේ හරන් එනවා. මම මේ ලොකු ගමක් එහෙම නෙමේ. ඉතින් කියද්දි අම්මයි තාත්තයි දැන් ඉද්දි මම ඉතින් අම්මයි තාත්තයි කියනකම කතා කරේ. කරත්ත දල්ලුම් කරනකොට තාත්තේ රොඩ්ඩි කෑල්ල වැටුනායි කියලා අපි පොලිසි ගෙනින් දාපු ගෙනියන්න හදපු මිනිස්සු හිටපු රටක අපි ගාවට ඇවිල්ලා දහස් ගාන ෆොටෝ ගන්න හදන සර් කියනවා තාත්තේ මීට වඩා දෙයක් අපි ජීවිතේ දිනන්න ඕනද තව කියලා මං ඇහුවා. සජීවිත එදා මෙදා තුර මතක මං පෙතා.